හිතා මිතුනි. ඊයේ දවසේ ශ්‍රී ලංකා රහස් පොලිසිය අමුතුම ජාතියේ කතාවක් උසාවියට වාර්තා කරා. ඒ තමයි ඩයන ගමගේ අතුරුදහන් වෙලයි කියන කතාව. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා රහස් පොලිසිය උසාවියට කියනවා තමන් මේ වෙනුවිට ඩයන ගමගේ සැකකාරියක් විදිහට සලකනවා නමුත් එය අත්දැරංගුවට ගන්න විදිහක් නැහැයි කියලා. ඒ වෙලාවේ තිලන ගමගේ බබාවුකුන් දර්ශනයක් ඉදිරිපත් කරලා කියනවා කොහොම හරි මේ අම්මන්ටි අත්දැරංගුවට අරගෙන ඉදිරි පියවර උසාවියට වාර්තා කරන්නයි කියලා. මිත්‍රකරුනි නඩුකාරු බඩුකාරයෝ වුණහම වෙන්නේ මොකද්ද කියලා අපි ඉතිහාසයේ පුරාම දැක්කා. පහුගිය මාස 18 පුරාම උසාවිය පොලිසිය ඩයන ගමගේව හුරතල් කරා. හැබැයි අපේ ගමේ ඉන්න අහිංසක මැගියක් හරි වෙන කවුරු හරි මේ වැඩේ කරා නම් එහෙම නැත්නම් මේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරා නම් සමහර වෙලාවට අවුරුදු දෙකක් විතර අප නැතුව ඇතුලේ ලගින්නට සිද්ධ වෙනවා. හැබැයි ඩයන ගමගේ එක දවසකටවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය පහදිලුවම ඩයන ගමගේගේ ආසනය අහිමි කරන අවස්ථාවේදී තමන්ගේ නඩු දේන්දේ සඳහන් කරලා තියෙනවා මේ රටේ නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ඩයන ගමගේ සම්බන්ධයෙන් මාස 18ක් තිස්සේ මේ ආගමන විගමන නීතිය ක්‍රියාත්මක නොවීම අතිශයම පුදුම සහගතයි කියන කාරණය. මිතුරුනි ඩයන ගමගේ මේ වෙන විට ඉන්නේ කාගාවද කියන එක සමහරු ප්‍රශ්න කරනවා. හැබැයි හැමෝම දන්න ගාර්ණයක් තමයි ඩයන ගමගේ කියලා කියන්නේ කාගේත් සුන්දරියක් කියන කතාව. සාමාන්‍යයෙන් අපේ රටේ විශේෂම රාජපක්ෂ පවුලේ බහුතරයක් දෙනා මස් 250කට නොකරන දෙයක් නැහැ. විශේෂයෙන්ම කලටි වයසේ ඉන්න ලොරි මොඩල් වලට කැමතිම පුද්ගලයෙක් තමයි කපුටා. කපුටගෙන් කපුට නොකොටපු බඩුවක් පාර්ලිමේන්තුවේ ඉන්න කියලාද සමහර අය ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි කපුටට මස් 250 දීලා ගොඩ ගිය බොහොම අම්මන්ඩිල පිරිසක් ඉන්න. කොහොම හිටත් මිත්‍රෝනි වර්තමාන රනිල් වික්‍රමසිංහ කියලා කියන කාලකන්ණි පාහරයා විශේෂයෙන්ම කපුටත් එක්ක එකතු වෙලා තමයි හැම කුමන්ත්‍රණයක්ම කරන්නේ. මේ වෙනුවිට ඩයන ගමගේ අත්අඩංගුවට අරගන්න නැතුව ඇව ලංකාවෙන් පිටකිරීම සඳහා ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි නීතිය පිළිබඳ විශාරද දැනුමක් තියෙන බහුතරයක් දෙනා පෙන්නලා දෙන කාරණයක් තමයි ඩයන ගමගේ මේ රටින් පිටවලා ගියත් ඇය අපරාධ වරදක් කරලා තියෙන නිසා සත්වශ්‍රේම ශ්‍රී ලංකා ආණ්ඩුවට උමනාවක් තියෙනවා නම් ඇය නැවත වතාවක් ලංකාවට ගෙන ඒමේ හැකියාවක් තියෙනවයි කියන කාරණය. හැබැයි දැනට වාර්තා වෙලා තියෙන කාරණය තමයි ඩයන ගමගේ රටින් පිටවිය කිරීම සඳහා මේ වෙනකොට කපුට සහ රාජපක්ෂ පවුලේ බහුතරයක් දෙනා උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ කැමති ඩයන ගමගේ කොහොම හරි ලංකාවේ තියාගෙන සජිත් ප්‍රේමදාසට මඩ ගහන්න. විශේෂයෙන්ම ඩයන ගමගේ තමයි ඒ හොඳම පක්කිලි වැඩේ කරන්න සුසුකාන්තාව හැටියට රනිල් විතරක් නෙමෙයි රනිල්ගේ වටේ ඉන්න බහුතරයක් දෙනා කල්පනා කරන්න. හැබැයි සජිත්ත පළදුන්නේ කලකම්. මොකද ඩයන ගමගේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැනත් මේ කාලකන්ණියම් මණ්ඩි පාර්ලිමේන්තුවට ගෙනල්ලා පොරක් කරේ සජිත් සහ සජිත්ගේ අඹුව. විශේෂයෙන්ම මේ මොහොතේදී සජිත්ගේ අඹුව විශාල කාර්යයක් ඉෂ්ට කරා විශේෂයෙන්ම ඩයන ගමගේ පාර්ලිමේන්තුවට ගේන්න. මොකද මේ අම්මන්ඩි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්න එපයි කියලා. පක්ෂයේ බහුතරයක් දෙනා කියද්දි මහාම්මන්ඩි තමයි බල කරලා මේ අම්මන්ඩුව පාර්ලිමේන්තුවේ. කොහොමද ඩයන ගමගේට අතිවිශේෂ විදියට සලකනවයි කියන කපි විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා පිළිගත්තා. මේ වෙනකොට මේ අම්මන්ඩි බොහොම කරදරයකින් හිරහැරයකින් තොරව කපුටට තෙරුල් වෙලා නිදහසේ ජීවත් වෙනවා. මිට්ටෝරුනි දවසින් දවස අපේ රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක අපේ වරද. මොකද බල්ලන්ට සහ බැල්ලියන්ට බලය දුන්නේ අපි. රට බල්ලට ඇරිය අපි. කලාව සහ අනිකුත් ක්ෂේත්‍ර විනාශ කරගන්න අනවශ්‍ය විදියට මේ කාලකන්ණි කරු පෙන්නන චැනල් වලට අනවශ්‍ය බලයක් දුන්නේ අපි. ඒ නිසා නැවත වතාවක් ජනතාවගේ බලය තහවුරු කරගත හැකි. ජනතාවට තමන්ගේ කොන්ද තියාගෙන කෙලින් හිටගන්න පුළුවන් සමාජයක් බිහි කළ හැකි. ඒ සඳහා වැඩසටහනක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මිටුනි අර්ධන්තු ජයග්‍රහණය නොමැති බව ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.